පිංගුතුනි බුදුහාමුදුරුව දේශනා කරනවා වචනයෙන් නැතුව කයින්ම දුරු කරගත යුතු සමහර ධර්ම තියෙනවා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කයනුත් නෙමෙයි වචනයෙන්ම දුරු කරගත යුතු සමහර ධර්ම තියෙනවා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කය සහ වචනය කියන දෙකෙන්ම නෙමෙයි ප්‍රඥාවෙන් දුරු කරගත යුතු ධර්ම බොහොමයක් තිබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අපි ඒව අද මේ දේශනාවේදී තේරුම් ගන්නට උත්සාහ කරමු. අංගුත්තර නිකායේ දසක නිපාතයේ තිබෙන මහා වග්ගයේ කාය සූත්‍රය ඇසුරු කරගෙන තමයි මේ දේශනාව අපි සිද්ධ කරන්නට අපේක්ෂා කරන්නේ අපේ පින්වත් පිරිස වෙනුවෙන්. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන පළවෙනි කාරණය? එනම් වචනයෙන් නෙමෙයි කයින් දුරු කරගත යුතු ධර්ම කිය. කයින් දුරු කරගත යුතු ධර්ම නම් කයින් සිදු කරනු ලබන අකුසල කර්ම. දැන් කයින් සිදු කරනු ලබන අකුසල කර්ම වචනේ ආරක්ෂා කරගත්තට එයින් වැළකුණා වෙන්නේ නැහැ. එතකොට කයයි ආරක්ෂා කරන්නේ. කයින් සිදු වෙන අකුසල ධර්මයන් දුරු කරගන්න නම් කයයි සංවර කරගත යුතුයි. මොනවද අකුසල ධර්ම? පානාතිපාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. මේ තමයි කයින් සිදු වෙන අකුසල ධර්මයන් තුන අපේ තථාගත දේශනාවට. දැන් වචනය කොච්චර සංවර කරගත්තා ඔය අකුසල් තුනෙන් ගැලවුණු කෙනෙක් වෙන්නේ නැහැ. ඔය අකුසල් තුනෙන් ගැලවුණු, ඔය අකුසල් තුනෙන් මිදුණු, වැළකුණු කෙනෙකු බවට පත්වෙන්න නම් මම ඉතාම කරුණාවෙන් යුක්තව අපේ පින්වත් පිරිසට යෝජනා කරනවා ඔබ කාය දුෂ්චරිතයන්ගෙම වැළකීම තමයි ඔබ කළ යුත්තේ. කාය දුෂ්චරිතයෙන් ප්‍රාණඝාතයෙන්ම වැළකීම, සොරකමෙන්ම වළකින්න, වැරදි කාමයෙන්ම වළකින්න ඕන. එතකොට කය තමයි පරිස්සම් කරගන්න, කය තමයි රැකගන්න. කය රැකගත්තොත් ඒ කය සංඛාර කියපු කය නිසා රැස් වෙන අකුසල කර්ම නැමැති සංස්කාර ධර්මයන් දුරු කරගන්නට අපිට අනිවාර්යෙන්ම අවස්ථාවක් හම්බ වෙනවා. අනිවාර්යෙන්ම අවස්ථාවක් හම්බ වෙනවා. මොකද කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා මේ සංඛාර ධර්මයන් පිළිබඳව දේශනාවේ උගන්වනවා. මේ සංඛාර ධර්මයන් නිසානේ විඥානයක් ගොඩනැගෙන්නේ. ඒක ඊළඟ භවය සකසන මූලික චිත්ත චෛතසික ධර්ම පරම්පරාව ගොඩනැගෙන්නේ, විඥානයක් ගොඩනැගෙන්නේ මේ කයෙන් කරන කර්ම, වචනයෙන් කරන කර්ම ආදිය මුල් කරගෙන. එතකොට අපි කය මුල් කරගෙන කරන ප්‍රාණඝාත ආදී, අදත්තාදාන ආදී, කාම මිත්‍යාචාර ආදී අකුසල ධර්මයන් ටික, ප්‍රධාන අකුසල ධර්ම තුන, ඔය තුන, ඔය තුනෙන් අපි නිදහස් වුණොත්, අපි ඔය තුනෙන් වැළකීලා හිටියොත්, ඇත්තටම කය හින්දා රැස් වෙන සංස්කාර ධර්මයන් අපි නවතා දැමුවා වෙනවා. දැන් අපිට සමහර විට අපි අතීතේ කරපු කර්මවල විපාක වාරයක් විදියට වෙන්න පුළුවන්. පෙර භවවල කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා අපට ලැබෙන්නේ. ඒ වුණත් ඒවා අතීතේ කරපු පෙර භවවල කරපු කර්ම විදියට, ඒවයි විපාක විදියට අපිට අප හමුවට ආවත් අපි නිවැරදි කාය සංවරයක් තබා ගත්තොත් අපි කියමුකෝ ඉතාම අපිට හතුරුකම් කරන, ආනි කරන තරහකාරයෙක් අපේ ඉදිරියට එනවා කියලා. අපිට කොච්චර අවස්ථාව තිබුණත් ඒ තරහකාර අපි පිළිකුල් කරන, අපට අප්‍රසන්න වෙන ඒ පුද්ගලයාව අපි මරා දාන්නේ නැති වුණොත්
අතීතයෙන් ආපු නරකක් අපි වර්තමානයේදී එතනින් ඉස්සරහට යෑම නැවැත්වුවා වෙනවා. එහෙම නැතු අපිට අතීතෙන් ආපු තරහකාරයෙක් වූ අපිට හිංසා කරන්න ආපු මිනිස්සෙක් හරි සතෙක් හරි අපි මේ භවයේදී මරලා විනාශ කරලා දැම්මෝති. ඝාතනය කරලා දැම්මෝති. ඒ සත්වයාට මරණය උදා කරන හිංසනයක් අපි කරෝති. ප්‍රාණය නිරුද්ධ කරෝති. උපාය උපක්‍රම යොදලා එවැනි චේතනාවක් ඇති කරගෙන. එතකොට වෙන්නේ මොකක්ද? අපි ඒ අතීත කරපු කාය සංස්කාරයක ප්‍රතිඵලයක් විදියට අපිට ආපු අලුත් අරමුණ එක අපි වර්තමාන කාය සංස්කාරයකින් නේ වර්තමාන කාය සංස්කාරයකින් අපි පාපයක් කරගන්න අකුසලයක් කරගන්න. ඉතින් ඒකින් අපේ පින්වත් පිරිස ඉතාම බුද්ධිමත්ව ඉතාම ප්‍රඥාවන්තව අවබෝධ කරගන්නට ඕනි. තේරුම් ගන්නට ඕනි මේ කාය සංස්කාර කියන සංඛාර ධර්මයන් නිසා අපිට මේ සංසාර ගමන දික් වෙන්නට තිබෙන අවකාශය මේ සසර ගමන දිගු වෙන්නට තියෙන ඉඩ ප්‍රස්ථාව අනිවාර්යෙන්ම වැඩි. අපි ඊළඟ භවය සකසන්නට එය හේතු වෙන්නට පුළුවන්. මේ දරුවන්ගේ අත්තම්ම දත් සංඛාර නිසා නිපදුනි. සංඛාර කිව්වේ කර්ම ශක්තිය නිසා. බෝ අම්මා කියලා බොහොම ආදරෙන් ඒ දරුවෝ අඳුන්නපෝ. ඒ ගුණසේකර මාතාව ඉපදුනේ සංස්කාර ධර්මයන් පෙර භවවල රැස් කරපු නිසා. ඒ සංස්කාර ධර්මයන්ට එනම් කර්ම ශක්තියට අනුරූපව එතුමිය භවයක් සකසගත්තා, විඥානයක් සකසගත්තා. ඒ අනුව මනුෂ්‍යාත්මයක් ලැබුවා. ඒ මනුෂ්‍යාත්මය ලැබලා ඇය අවුරුදු 94ක් වගේ දීර්ඝ කාලයක් ඒ රැස් කරපු කර්ම ශක්තියන් අනුව ජීවිතය ගත කළා. දරුවෝ ලැබුවා, මුණුබුරු මිනිබිරියෝ ලැබුවා, මීමුණුබුරු මීමිනිබිරියෝ ලැබුවා. මෙහෙම ඉතාම දිගු ගමනක් ඇවිල්ලා ඒ කර්ම ශක්තිය නිමා වෙනකොට, ගොඩනගපු ඒ සංස්කාර ශක්තිය නිමා වෙනකොට අලුත් සංස්කාර ටිකකුත් රැස් කරගෙන අලුත් කර්ම ශක්තිය හොඳ හෝ නරක රැස් කරගෙන තවත් භවයක් සකසාගෙන තමයි ඇනික් මිලක් හිටියේ. රහත්ුනේ නැත්තම්, රහත්ුනේ නැත්තම් ඇය එක්ක පුඤ්ඤාභි සංඛාර මත ඊළඟ භවය සකසාගෙන ඇති, එක්ක අපුඤ්ඤාභි සංඛාර මත ඊළඟ භවය සකසාගෙන ඇති, එක්ක ධ්‍යාන සමාපatti ලැබුවනම් ආනිඤ්ඤාභි සංඛාර මත බඹතල වැනි තැන්වල ඊළඟ භවය ඇය අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දිය ලබාගෙන ඇති. ඇය අභාවයට පත් වෙලා දවස් 7ක් ගත වුණා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ භව ගමන නිමා කරන්නට. මේ භව ගමන නිමා කරන්න. නිමා කරන්නට නම් සංස්කාර රැස් කිරීම නවත්තන්න ඕනේ. මේ සංස්කාර ධර්මයන් රැස් කිරීම අපි නැවැත්තුවොත් සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංස්කාර සැකසෙන්නේ නැත්තම් භවයේ සැකසෙන කර්ම අපි ගොඩනගන්නේ නැත්තම් විඥානයක් සැකසෙන්නේ නැහැ. විඥාන නිරෝධා නාම රූප නිරෝධ විඥාන නිරුද්ධ කරොත් ඒ චිත්තචෛතසික ධර්ම පරපුරක් ඊළඟ භවයට ගමන් කරන ඇතිවීම වැළක්වුවොත් ඒක තිබෙන ඊළඟ යහපත තමයි ආයෙත් අලුත් භවයක් සැකසෙන්නේ නැහැ. නාම රූප නිරෝධා සලායතන නිරෝධ නාම රූප විඥානය නිරුද්ධ කිරීමෙන් නාම රූප ඇතිවීම නවතිනවා. නාම රූප ඇතිවීම නැවැත්වුවොත් ආයතන හයක් පහළ වීම, ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් සහිත සත්වයක් පහළ වීම නවතිනවා. මේ විදිහට භව ගමන නිමා කරන්න පුළුවන් සංස්කාර ධර්මයන් ඇතිවීම වළක්වුවා. සංස්කාර ධර්මයන් පාලනයට ලක් කරොත් ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කය මුල් කරගෙන දුස්චරිත කරලා යම් කිසි කෙනෙක් ඒ දුස්චරිත මත රැස් කරගනු ලබන අකුසල ධර්ම දුරු කරන්නට ඕන නම්
ඒත් යටත් පිරිසෙන් කය මුල් කරගෙන සුචරිත ධර්මයන් කරන්න ඕනේ. කය මුල් කරගෙන සුචරිත ධර්මයන් කරොත්ින් අඩුම කය මුල් වෙලා පුඤ්ඤාභි සංකාර නැත්තම් කුසල සංස්කාර ටිකක් රැස් කරගත්ත වෙනවා. කුසල සංස්කාර ටිකක් රැස් කරගෙන හිටියොත් අර අකුසල සංස්කාර දුරු කළා වෙනවා. අකුසල සංස්කාර වල පැවැත්ම නැති කළා වෙනවනේ කුසල සංස්කාර වැඩි දියුණු කරපුවා. ප්‍රාණඝාතය අකුසල සංස්කාරයක් වෙනකොට ඊළඟට ප්‍රාණඝාතයෙන් වැළකීම කුසල සංස්කාරයක් වෙනවා. අඳුම හොඳ භවයක උපදින්නේ උදාහක වෙනවා. හොරකම් කිරීම අකුසල සංස්කාරයක් වෙනකොට හොරකම් කිරීමෙන් වැළකීම කරොත් ඒක කුසල සංස්කාරයක් වෙනවා. වැරදිකාමයේදීම අකුසල සංස්කාරයක් වෙනකොට වැරදිකාමෙන් වැළකීලා ඉඳීම කුසල සංස්කාරයක් වෙනවා. දැන් මේන් ඔබට අවබෝධ වෙන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ අකුසල ධර්ම දුරු කරගෙන කුසල ධර්මයේ දියුණු කරගන්න. කයෙන් සිද්ධ වෙන අකුසල ධර්ම තුන දුරු කරන්න වචන රැකගත්ත කියලා බෑ. කයමයි රැකගන්න ඕනේ. කය රැකගෙන අකුසල ධර්ම දුරු කරගෙන කුසල ධර්මයන් සංවර්ධනය කරගත්තොතින් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එය අපේ අඩුම සුගති භූමියක උපදින්ට අපිට පළවෙනි පියවරේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භව ගමන භව නිරෝධය සිද්ධ කරගන්නට අපි නොහැකි වුණොත් අඩුම හොඳ තැනක උපදින්න අකුසල කය සංස්කාර ධර්මයන් නැත්තම් කය මුල් වෙලා සිද්ධ වෙන අකුසල ධර්මයන්ගෙන් වැළකීමවත් අපි යටත් පිරිසෙයි කරගන්න. ඒකට තියෙන්නේ කය රැකගන්න. කය රැකගන්න. දැන් කය රැක ගැනීම අකුසල පැත්තට ඔය විදියට මට යෝජනා කරන්න පුළුවන්. ඊළඟට දැන් මේ රෝගයක් භයානක ලෙස ලක්දිව පුරා පැතිරමින් තිබෙන බව අපට පැහැදිලිවම පේනවා. ඒ නිසා අපේ කායික ක්‍රියාකාරකම් වල වඩා නිවැරදි වීමක් අත්‍යවශ්‍යයි. වඩා නිවැරදි වීමක් අවශ්‍යයි කායික හැසිරීම් වල අපේ. මොනවද ඒ කායික හැසිරීම් වල වඩා නිවැරදි වීමක් කියලා කියන්නේ? ඒවා මේ පව් පිරෙන අපාය යන කාරණා නෙමෙයි. නමුත් අපගේ නිරෝගී බව පවත්වා ගැනීම වෙනුවෙන් මම යෝජනා කරනවා ඔබට ඔබ මුඛ ආවරණය අඛණ්ඩව පළඳින්න. සේසෙම්ම මහජනයා ගැවසෙන ස්ථානවල ඉන්නවනම් මුඛ ආවරණය අනිවාර්යෙන් පළඳින්න. සමහර රටවල කැනඩාව වගේ රටවල් වල අපට දැක ගන්නට ලැබෙනවා මුඛ ආවරණයක් පළඳින්නේ නැතුව හිටියොත් දඩය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ ගෙවඬ වෙන දඩ මුදල ආරම්භ වෙන්නේ ඩොලර් 500කින්. රුපියල් 75,000කින් විතර. දඩ මුදල ආරම්භ වෙන්නේ. එතකොට ඔබ තේරුම් ගන්නට ඕනි ඒ රටවල් මේ මිනිස්සු මේ රෝගයෙන් වළක්ව ගන්න තමයි මේ කායික අවතුම් පැවතුම් ඇති කරගන්න කියලා නීති රීති පනවන්නේ. එහෙනම් ඒ ගැන හිතන්න. දෑත් පිරිසිදු කිරීම අඛණ්ඩව ඔබ සිත කළේ. අත්‍යවශ්‍ය කරුණකට පමණක් ඔබ මහජනයා රැස් වෙන තැන්වලට ඔබ ගමන් කළ යුතුයි. ඒ ගමන් කළත් ඔබ රැස්ුණත් ඔබ වගකීමකින් යුක්තව කටයුතු කළ යුතුයි. අනිවාර්යෙන්ම දුර තබාගෙන කටයුතු කරන්න. ඒ කායික සංවරය මේ වසංගතය මට අනුව දිගටම තිබිලා තියෙනවා ලංකාවේ. ඒක නැති රටක් ලෙස ලංකාව තිබුණේ නැහැ. අපි හිතන් හිටියට දැන් අපේ රටේ කොරෝනා නැහැ කියලා. කොරෝනා රෝගීන් දිගටම හිටියා ලංකාවේ. රෝහල්වල හිටියා වෙන්න පුළුවන්. නමුත් කොරෝනා රෝගය තිබුණා වසංගතයේ රටේ තිබුණා. කොහොම නමුත් අපි තාම දන්නේ නැහැ රට ඇතුලෙන් මේ රෝගය බෝ වුණාද නැත්නම් පිටරටකින් ආපු කෙනෙක් නිසා මේ රෝගය ආවද, මේක ආයතනයක සිද්ධ වෙච්ච දෙයක් නිසා මේ ඒ ගෙනාපු බඩු භාණ්ඩ හරහා ඒවා ස්පර්ශ කිරීම නිසා මේ රෝගය වැළඳුණාද අපි දන්නේ නැහැ. තාම අපි කාටවත් නිගමනයක් නැහැ. කොහොමනම් අපි මම වැඩම කරපු දේශනා
හැම එකකම පාහේ අපි හැමදාම මිනිස්සුන්ට කිව්වේ මේ වසංගතේ නෑ කියලා හිතාගෙන වැඩ කරන්න එපා. සමහර මම වැඩම කරපු දේශනාවලට දහක් 2000ක් මිනිස්සු හිටපු තැන් හිටියා. සමහර වෙලාවට මුඛ ආවරණය පැලඳගෙන හිටියේ මමත් මගේ රියදුරු මහත්තයත් විතරයි. අපි මුඛ ආවරණය පැලඳගෙන යනකොට මිනිස්සු අමුතු සත්තු දිහා බලනවා වගේ අපි දිහා බලපු වෙලාවලුත් අපි දැක්කා. හරීම බියසුළු අය ඇවිල්ලා වගේ මේ බය බයේ දඟලනවා මැරෙන්න ඔච්චර බයද මෙන්න මුඛ වාඩම කුද්දාගෙන වගේ මේ ලංකාවේ කොරෝනා ඇත්තෙත් නෑ වගේ දැන් තේරෙනව නේද ඕන තැනකින් ලෙඩ්ඩු මතුවෙන්න පුළුවන් රටක් වහලා තියාගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒත් අපිට පුළුවන් හැමෝටම පාහේ බුද්ධිමත්ව සිහි නුවණින් අපි අපේ කටයුතු ටික සිහි නුවණින් කරන්න අපිට පුළුවන්කම තිබෙනවා ප්‍රඥාවෙන් කරන්න අපිට පුළුවන්කම තිබෙනවා ඒව ගැන හිතන්න ඒකාය ඒකායික සංවරය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් නෙමෙයි මේ කියන්නේ මේ වෙලාවට අවශ්‍ය නිසා කායික සංවරය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව කොහොමද ගොඩ නැගෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් හොරකමෙන් වැළකීමෙන් වැරදි කාමයෙන් වැළකීමෙන් ඊළඟට කාය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා තවත් අකුසල ධර්මයක් තිබෙනවා නුවණැත්තන් විසින් දුරු කරගන්නට මොනවද වාචසික කුසල ධර්ම දැන් කය ආරක්ෂා කරගත්ත කියලා වාචසික කුසල ධර්මයන්ගෙන් ගැලවුණු කෙනෙක් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා මොකක්ද කය ආරක්ෂා කරගත්ත කියලා කය සංවර කරගත්ත කියලා වචනයෙන් සිද්ධ වෙන අකුසල ධර්මයන්ගෙන් සංවර වෙච්ච එක්කෙනෙක් බවට කෙනෙකු පත් වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත නොකර හිටියට, හොරකම් නොකර හිටියට, වැරදි කාමයට නොගිහිලා හිටියට එයා වචනය නිසා සිද්ධ වෙන අකුසල ධර්මයන් දුරු කරපු කෙනෙක් නෙමෙයි. වචනය නිසා සිද්ධ වෙන අකුසල ධර්මයන් දුරු කරපු කෙනෙකු බවට පත් වෙන්නට නම් ඔබ හැම කෙනෙක්ම මොකද කළ යුත්තේ වාක් සංස්කාර ධර්මයන් නැත්තම් වචනයෙන් රැස් කරන කර්ම රැස් කිරීම නැවැත්විය යුතුයි රැස් කිරීම නැවැත්විය යුතුයි හැබැයි තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා මෙහෙම කොයි විදියටද තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා අලවෙනි පියවරේ අකුසල ධර්මය දුරු කරගෙන කුසල ධර්මය දියුණු කරගන්න. හැබැයි උතුම් නිවන් මඟ ප්‍රගුණ කරනකොට අකුසල ධර්මය දියුණු කරලා කුසල සංස්කාර රැස් කරගත්තා කියන එකෙන් නිවන සාක්ෂාත් කරගත්තා වෙන්නේ නැහැ. නිවන සාක්ෂාත් කරගත්ත වෙන්නේ නැහැ. නිවන සාක්ෂාත් කරගන්න යන ගමනට නම් පිනෙනුත් පවෙනුත් දෙකෙන්ම රැස් කෙරෙන සංඛාර ධර්මයන් දුරු කරන්න ඕන. සියලුම සංස්කාර ධර්මයන් නිරුද්ධ කරලා තමයි විඥාණය නිරුද්ධ කරන්නේ. භව නිරෝධයකට යන්න පුළුවන්. ඒක ඊටම ගැඹුරු තලයක දෙයක්. නමුත් ඊට මෙහා සාමාන්‍යයෙන් මේ දහම ලෞකික ජීවිතවල නේ ලෞකික ජීවිතවල ඔබ ප්‍රගුණ කරගෙන යද්දී ලෞකික ජීවිතවල ඔබ ප්‍රගුණ කරගෙන යද්දී බුදුදහමට අනුව බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබ අකුසල ධර්ම වෙනුවට කුසල ධර්ම දිනු කර වාචසික කුසල ධර්ම මොනවද වාචසික අකුසල ධර්ම මුසාවාදේ පරුසාවාචේ පිසුනාවාචේ සම්පපලාප. ඔය තමයි වාචසික අකුසල ධර්ම. මේවා නිසා භවය සැකසෙන ඊටාම නපුරු විදියට ඊටාම දුක්ඛිත විදියට භවයක් සැකසෙන වාක් කර්ම ශක්තියින් රැස් වෙනවා. වාක් කර්ම රැස් වෙනවා භවයක් සැකසෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරනවා මේ වාචසික කර්ම ශක්තියින් රැස් කිරීම අකුසල පැත්තෙන් පළවෙනියට නවත්ත ගන්න. ඒකනේ සබ්බපාපසකරණම් කියන වාක්‍ය තුල දේශනාවේ ඒ ගාථාවේ පළවෙනි වැකිය තුල කියන්නේ මුලින්ම කරන්න ඕන පවු නවත්ත ගන්න එක.
ඊළඟට කුසලස්ස උපසම්පදා කුසල ධර්මයන් දිනු කරන්න ඕන දස අකුසලයෙන් වළකින්න ඕන දස කුසලයන් දිනු කර ගන්න ඕන ඒ දස කුසලයන් දිනු කිරීමේ තව ස්තර තියෙනවා ධාන සමාපatti මට්ටම දක්වාම ගමන් කෙරෙන මේ ධාන සමාපatti දක්වාම ගමන් කෙරෙන ඒ සතර සතිපට්ඨාන ධර්ම වැඩි පරමාර්ථ ධර්ම අවබෝධ කරගෙන කටයුතු කිරීම ඒ හිත එක එක තලවලට පුහුණු කර ගැනීම එක එක වෙන තලයක සාකච්ඡාවක් නමුත් අවම වශයෙන් ගිහි ගෙදර ජීවත් වෙන ඇත්තු ගෘහස්ථ කටයුතුත් එක්ක කාර්ය බහුලව ඉන්න ගමන් වුණා තථාගත දේශනාව ප්‍රගුණ කරගන්න වීරියක් දරන ඇත්තු මා ඉල්ලා සිටිනවා අකුසලයෙන් අයින් වෙලා කුසලයේ වඩා ගන්න වාචසික අකුසල ධර්ම දුරු කරලා ඒ වචනයෙන් වෙන ධර්ම නරක අකුසල ධර්ම දුරු කරන්ට නම් වාචසික කුසල ධර්ම දුරු කරන්න බොරු කියන්නේ නැතුව ඇත්ත කියන අය වෙනවා ඊළඟට හොරකම් කරන්නේ නැත් මේ කේලම් කියන්නේ නැතුව සමගියට සම්පන්න වෙන දේ සමගියට හේතු වෙන දේ කියනවා ඊළඟට හිස් දේවල් කියන්නේ නැතුව අර්ථ සම්පන්න දේවල් කියන්න ඕන සම්පප්පලාපක් කතා කරන්නේ නැතුව අනුත් සම්පන්න දේ මෙලවට පරලවට වැඩදායි දේ කතා කරන්න ඕන ඊළඟට පරුස වචන කියන්නේ නැතුව පරුස වචන කියන්නේ නැතුව ඔබ කනට කෙනෙකුට මිහිරි ප්‍රියමනාප කරුණාව දයාව මුසු වෙච්ච වචන කතා කරන්න ඕන අන්න එතකොට ඔබ වාචසික අකුසල ධර්මයන් දුරු කරන්නට වාචසික කුසල ධර්මයන් ප්‍රගුණ කළා වේ. අකුසල ධර්ම නිසා නම් අපි මරණයෙන් පස්සේ දුගතියක උපදින්නේ කුසල ධර්ම වැඩුවොත් වාචසිකව අන්න එතකොට අපි කරගෙන තියෙන මොකක්ද? අපේ ඊළඟ භවය සුගතියක උපදින්න යහපත් තැනක උපදින්න අවශ්‍ය කරන පදනම පරිසරය අපි සකසගත්තු අය වෙනවා. එනිසා එතෙන්ට ඔබ එන්න වීරිය කරන්න කියන එක තමයි තථාගතයන් වහන්සේ දෙවනුවට ඔබට අවධාරණය කරන්නේ. දෙවනුවට අවධාරණය කරන්න එක. ඊළඟට තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා මේ කය සංවර කරගත්තත් වචනේ සංවර කරගත්තත් දුරු වෙන්නේ නැති දේවල් තියෙනවා. කය සංවර වුණත් वचने संवर उना दुरुवेन्ने नति अकुशल धर्म तीनो अन्न ए अकुशल धर्म दुरुकरगन्न केला तथागते अन्वहंसे देशना करन्ने कोहमद पन्याय दिस्वा दिस्वा पहा तब्बा प्रक्ष्यावेम्म देकला देकला दुरुकरगत युतु अकुशल धर्म तीनो याने काय संवर उनाटम दुरुवेन्ने एवा වචනේ සංවර වුණාටම දුරු වෙන්නේ නැහැ. ඒවා සච්චිත්ත පරියෝදපණං සිත ප්‍රඥාව නුවණ දියුණු කර ගැනීමෙන්ම දුරු කරගත යුතු අකුසල ධර්ම. එහි පළවෙනි එක තමයි ලෝභය. ලෝභය දුරු වෙන්නේ නැහනේ ප්‍රාණඝාත නොකර හිටියා කියලා. ලෝභය දුරු වෙන්නේ නැහනේ හොරකම් නොකර හිටියා කියලා. ලෝභය දුරු වෙන්නේ නැහනේ වැරදි කාමයට නොගින් හිටියා කියලා. ලෝභය දුරු වෙන්නේ නැහනේ බොරු කිව්වේ නැහැ, කේලම් කිව්වේ නැහැ, පරුස වචන කිව්වේ නැහැ, හිස් වචන කිව්වේ නැහැ කියලා ලෝභය සම්පූර්ණයෙන් දුරු වෙන්නේ නැහනේ. යටපත් වීමක් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ලෝභය සම්පූර්ණයෙන්ම දුරු කරගන්න ඕන නම් නුවණ ඇති කරගන්න. ප්‍රඥාව ඇති කරගන්න. ප්‍රඥාවෙන්ම දකින්න අරමුණක් ඇහැට හමු වෙලා සිතක් පහළ වෙනකොටම යෝනිසෝ මනසිකාරයෙන් ඒ සුඛ වේදනාවත් එක්ක තණ්හාව ගොඩ නැගෙන හැටි දකින්න කනයි ශබ්දයයි එකතු වෙලා සිත් උපදිනකොට ඒ සුඛ වේදනාව එක්ක උපදින ලෝභය නුවණින් දකින්න ඒ ලෝභයේ තිබෙන අනිච්චතාවය ඒ උපදින ආස්වාදයත් එක්ක බැඳෙන ඒ ඇතිවෙන චෛතසික ධර්මවල පවතින తాවකාලික බව
නුවණින් අවබෝධ කරගන්න. එතකොටයි ඒ ඒ දේට පවතින ලෝභකම තෘෂ්ණාව අපට දුරු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ලෝභය දුරු වුණා කියන්න බෑ සිල් රැකකටම. කාය සංවරේනුයි වාග් සංවරේනුයි කාගේ හරි ලෝභය දුරු වෙලා එයා හරීම දැන් දුකින් නිදහස් වෙලා කියන්න බෑනේ. කය හොඳටම සංවර වුණත් වචනේ හොඳටම සංවර වුණත් එය ලෝභය සහ මුලින්ම උපුටා දැමීමක් වුණා නම් ඊළඟට ගත්තාම ද්වේෂය සහ මුලින්ම උපුටා දැක්වීමක් ගලවා ගැනීමක් වුණා නම් මෝහය සහ මුලින්ම නිමා දැමීමක් කරා ගියා නම් කයයි වචනය සංවර වීම භාග්‍යවතුන් වහන්සේ නිවන් මාර්ග ලෙස සීලය විතරක් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ සීලය විතරක් නිවන් මාර්ග ලෙස පෙන්වලා දීලා නැහැ. සීලයෙන් වෙන්නේ අකුසල ධර්ම දුරු කරලා කුසල ධර්ම වර්ධනය කර ගැනීම. හැබැයි ඔබට භව නිරෝධයක් ඕන නම් ඔබ තෘෂ්ණාව කියන ඒ භවයේ සකසන ධර්මය, මෝහය කියන භවයේ සකසන ධර්මය, ද්වේෂය කියන භවයේ සකසන අකුසල මූලය දුරු කරන්න. එයිති නුවණින්ම විදර්ශනා ප්‍රඥාවෙන්ම ඒ අවබෝධ කරගන්න දකින්න ඕනේ. මොකද ඔය චෛතසික ධර්මයන්ගේ තියෙන ඉතාම සංකීර්ණම தත්ත්වය තමයි ওই চৈতন্যික ධර්ම වල තියෙන. ඒවා තියනකොට තියෙන සංකීර්ණ ස්වභාවය අනුව ඒව තියනවා කියලා ඒව ඇතුලේ තියන් ඉන්නේ කෙනාටම තේරෙන්නේ නැත්තම්. ඒ ඒ ඒ තෘෂ්ණාව තියනකොට, ద్వේෂය තියනකොට, මෝහය තියනකොට අපි කොච්චර අඳුරකද කියනවා නම් ඉන්නේ ඒ අකුසල ධර්මයන් අපතුල පවතින බවවත් අපි දන්නේ නැහැ. ඒවා කොටක් වෙලාවට අනුසය වශයෙන් තියෙන්නේ. ඒ ඒ අරමුණු හමු වෙනකොට ඒවා පරිඋත්ථාන තත්වයට පත් වෙනවා. තවත් අරමුණු එක්ක ඇලෙන ගැටෙනකොට වීතික්කම තත්වයට පත් වෙනවා. උන් එතකොට තමයි ටිකක් හරි දැක ගන්න හරි පුළුවන් වෙන්නේ. මේ නරක හැසිරීමකට මගේ හිතින්ද මං ගමන් කරනවා කියලා. එච්චරටම දුෂ්කරතාවය. මොකද ඒ ගැඹුරේ තියෙන තෘෂ්ණාව අපි තෘෂ්ණාව ලෙස දකින්නේ නැහැ. ගැඹුරේ තියෙන ද්වේෂය අපි ද්වේෂය ලෙස දකින්නේ නැහැ. තාම ගැඹුරේ තැන්පත් වෙලා තියෙන මෝහය මෝහය ලෙස අපිට පේන්නේ නැහැ. එච්චරටම අපේ අවිද්‍යාව බලවත්. චර්තම අපි කලුවරක තමයි ගැට ගැහිලා ඉන්නේ. අපි තේරුම් ගන්න, අපි පිළිගන්න කැමති නෑ මේ අකුසල ලාමක අකුසල ධර්මයන් අපතුල ගැඹුරින් පවතින බව. සමහර අය මට සඳහන් කරනවා මට දැන් කවුවත් ගැන ඇලිමක් නෑ. මට දැන් කිසි දෙයක් ගැන ඇලිමක් නෑ. කිසිම දෙයක් ගැන මට බැඳීමක් නෑ. කතා කරගෙන යනකොට තමයි තේරෙන්නේ ඇත්තටම කිව්වොත් එයා ඒ කිසි දෙයක් ගැන ඇලීමක් බැඳීමක් නැති වෙලා නෙමෙයි මේ ඇලීමක් බැඳීමක් නැති වෙලා නෙමෙයි එයා තරහට එයා ඒගොල්ලොත් එක්ක තරහයි ඉතින් තරහින්ද ඒ ඇත්ත හිතන් ඉන්නවා නේ ඒ ඇත්ත කල්පනා කරනවා ඒ තියෙන ද්වේෂයෙන්ද මට කිසි කෙනෙක් ඕනි නැහැ කියලා. ඒ එයාම රැවටෙන අවස්ථාවක්. ඇත්තටම එයාට ඕනි නැහැ හෝ එයාට ඇලීමක් නැහැ නෙමෙයි. එයාට ඕනි. එයාට තදබල ඇලීමක් තියෙනවා. හැබැයි එයාට ඕනි කියන විදියට ඉන්න ඕන. එයා ආස විදියට පවතින්න ඕන. එහෙම නැති හින්දා තමයි ඒ කියන්නේ මට නම් කිසි බැඳීමක් නැහැ. කවුරුවත් නැති වුණාට කමන්නේ. මම ඊට වැඩිය සත්තුන්ට ආදරෙයි. එහෙම කෙනා ඉන්නවා. මතක තියාගන්න. තමන් නුවණින් දැක්කේ නැතොත් තමන්ගේ තණ්හාව. තමන් නුවණින් දැක්කේ නැතොත් තමන්ගේ තරහ.
දේශේ තමන් නුවණින් දැක්කේ නැතොත් තමන්ගේ ගාව තියෙන මෝහය බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව එයා කොච්චර සීලවන්තයෙක් වුණා කොච්චර කය සංවර කරගෙන හිටියා කොච්චර වචනේ සංවර කරගෙන හිටියා එයා දුකින් නිදහස් වෙන ඒ මූලය නැති කරපු කෙනෙක් වෙන්නේ නැහැ දුකින් නිදහස් වෙන මූලය නැති කරපු කෙනෙක් වෙන්නේ තෘෂ්ණාව දුරු කරගන්න යා කටයුතු කළොත් ඒක නුවණින් දකින්න ද්වේෂය දුරු කරගන්න යා කටයුතු කළොත් ඒක නුවණින් දකින්න මෝහය දුරු කරගන්න යා කටයුතු කළොත් ඒක නුවණින් දකින්න නුවණින් දැකලා ඒක දුරු කරන්න පුළුවන් නුවණින් නොදක ඒක දුරු කරන්න බෑ කොහොමද ඒ අකුසල ධර්මය යෙදෙන මොහොතේ ඒ අකුසල ධර්මය ඉදිරිපත් වෙන මොහොතේ අකුසල චෛතසිකය අපි නුවණින් දකින්න ඕන තණ්හාව ඇති වෙන වෙලාවට දැන් නම් මේ තණ්හාවෙන්ම ඉන්නේ කියලා දකින්න ඕන තරහ අපේ ද්වේෂය අපේ මනසේ තියෙනකොට අපි ඒක දකින්න ඕන තියෙනවා මෝහය දකින්න ඕන මගේ මනස තුල මෝහය බලගත්ව පවතිනවා කියන්නේ එහෙම දැක්කොත් නුවණින් ඒ යෝනිසෝ මනසිකාරය ඇති වුණොත් ඒ චෛතසික ධර්ම අපේ මනසේ පවතින බලගතු වෙලාවල් වලදී අපිට පුළුවන් වෙනවා ඒ ධර්ම නිසා දිගින් දිගටම ගිහිල්ලා භවයක් සැකසෙන එක නවත්තන්න භවය නිරුද්ධ කරන්න ඒ ඥාන දර්ශනය තමයි ඒ ප්‍රඥාව තමයි ඒ විදර්ශනා නුවණින් යුක්තව ඒ තෘෂ්ණාව ද්වේෂය මෝහය කියන ඒ අකුසල ධර්මයන් අඳුනා ගැනීම දැකීම තමයි ඔබට උපකාරක ධර්ම වෙන්නේ ඔබට ඇත්තටම දුකින් නිදහස් වෙයි දැන් කායික අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා කුසල ධර්ම වැඩුවොත් ඔබට හොඳ තැනක උපදින්න පුළුවන් වාචසික අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා කුසල ධර්මයන් වැඩුවොත් හොඳ තැනක උපදින්න ඉපදිච්ච තැන හොඳ අරමුණු ලබන්න හොඳ ආනිසංස ලබන්න ඒක උදව්වක් ඒත් ලෝභය තියෙනකම් උපදිනවනේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මම හරි වාසනාවන්ත කෙනෙක් හරි හොඳ ජීවිතයක් ගෙවනවා ඒ ජීවිතේ ලැබුණේ මොකක්දද ලෝභය මුල් වෙලා ලෝභය මුල් වෙලා තෘෂ්ණාව තිබුණා තාම තෘෂ්ණාව තියෙනවා දැන් හොඳම ජීවිතයක් ලැබපු කෙනා එයාට දුක අත්විඳින්න වෙන වෙලාවල් එනවා දුක අත්විඳින්න වෙන වෙලාවල් එයාට එනවා ප්‍රිය විප්‍රයෝගයන් වෙනකොට අප්‍රියයෝ එකතු වෙනකොට කැමති දේවල් කැමති විදියටම නොලැබෙනකොට එයා දුකින් ඉන්නවා ඒ කියන්නේ මනුෂ්‍ය භවයේ සියලු සැප සම්පත් එක්ක ඉපදුණත් දිව්‍ය භවයක සියලු සැප සම්පත් එක්ක ඉපදුණත් ඒ අපේ ප්‍රශ්නේ ඉවර වීම නෙමෙයි. ඒ අපේ ප්‍රශ්නේ තිබිච්ච අර ඊටාම මේ දුක්ඛිත ස්වභාවයන් බැලු බැලමටම දරුණු දුක්සහිත ස්වභාවයන් ටිකක් හරි පාලනය කරගන්න ලැබුණු අවස්ථාවක් විතරයි හොඳ මනුෂ්‍ය භාවයක් කියන්නේ. හොඳ දිව්‍ය භාවයක් කියන්නේ. ඒත් අපේ සැනසිල්ල උදා වෙන්නේ කොතන? අපි නිවන අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගන්න ඕනි කොයි වෙලාවේද? මරණයෙන් පස්සේද? නෑ. මරණයෙන් පස්සේ නෙමෙයි අපිට නිවන අවබෝධ කරගන්න. මේ මොහොතේමයි. මේ ජීවත් වෙන මේ ගත කරන වර්තමානයේමයි. ඒකමයි අපිට තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ. ඔබ ඊටාම නුවණින් සේයෙන් ඊටාම ප්‍රඥාවෙන් යුක්තව ඔබ ඔබගේ මනස අවබෝධ කරගන්නට ඒ අකුසල ධර්මයන් නුවණින් දැකලා දුරු කරන්නට ප්‍රඥාවෙන්ම දුරු කරන්නට ඔබ කටයුතු කළ යුතුයි කියලා. දැන් ඊළඟට උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ක්‍රෝධය පෙන්නනවා, බද්ධ වෛරය මෙහෙම විශාල අපේ මනස මුල් කරගෙන උපදින අකුසල චෛතසික ධර්ම රාශියක්
උන්වහන්සේ අපිට උන්වහන්සේගේ දේශනාවේ අවධාරණය කරනවා. ඊර්ෂ්‍යාව අර පාපිච්චතා කියන සීමාවක් නැති කැමැත්ත ආසාව නේ. මේ ආදී දේවල් බොහෝ දේවල් අපෙන් අපේක්ෂා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට දුකින් නිදහස් වෙන්න ඕන. එතකොට ඒ දුකින් නිදහස් වීම කරා යන ගමනේදී නුවණ දියුණු කර ගැනීම විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි උන්වහන්සේ අපිට සිද්ධ කරන අවධාරණය. ඒන් තමයි අපි දුකින් නිදහස් වෙන්නේ. ඊර්ෂ්‍යාව දුරු වෙන්නේ නුවණින් දැක්කොත්. ක්‍රෝධය දුරු වෙන්නේ නුවණින් දැක්කොත්. බද්ධ වෛරය දුරු වෙන්නේ නුවණ දියුණු වුණොත්. එහෙම නැත්නම් කවුරුවක්වත් කිසිම කෙනෙක් දුකින් නිදහස් වෙන්නේ නැහැ. සිල් ආරක්ෂා කරගත්තම දුක කලමනාකරණය වෙනවා. එපමණයි සිත වෙන්නේ. ඒ නිසා ඔබ සීලය තුලින් ඔබගේ හිත සංවර කරා. සමාධිය තුලින් තවත් සිත සංවර කරා. ඒත් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව දේශනාවට අනුව ඔබ මේ දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්න කුමක්ද කළ යුත්තේ? ප්‍රඥාවම දියුණු කරන්න. ඒ ඒ ක්ෂණයෙහි තෘෂ්ණාව උපදිද්දි, ద్వේෂය උපදිද්දි, මෝහය උපදිද්දි එක දුරු කරගන්න. ඔබ උප්පරිම කැපවීමක් කරන්න ප්‍රඥාවෙන්. අනිච්ච දකින්න ඕන. දුක්ඛ දකින්න ඕන. අනාත්ම දකින්න ඕන, නුවණින් දකින්න ඕන. එතකොටයි ඔබට දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන පරිසරය උදා වෙන්නේ. තිකාය සූත්‍රය ඇසුරු කරගෙන මේ ලංකාවේ නම් සවස් යාමයි. තව රටවල්වල නව ශ්‍රීලන්තේ රැ 11 පහුවෙලා, ඔස්ට්‍රේලියාවේ 9 පහුවෙලා. තීතාම ශ්‍රද්ධාවෙන් ඔබ හැම කෙනෙක්ම මේ දේශනාව ශ්‍රවණය කළා. විනාඩි 50ක විතර කාලයක් මේ දේශනාව ඔබ ශ්‍රවණය කළා. තවත් උතුම් පින් කටයුත්තකට සහභාගී වෙන්නට වැඩම කරන්නට තිබෙන නිසා අපි මීට එහා මේ අනුශාසනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට අංගුත්තර නිකායේ දසක නිපාතේ මහා වග්ගයේ තිබෙන කාය සූත්‍රය පරිශීලනය කරන්න පුළුවන්. දැන් ත්‍රිපිටකය තියෙනවා අන්තර්ජාලයට ගියාට පස්සේ ඔබට පුළුවන් ඒව කියවන්න, නැත්නම් පොතක් අරගෙන කියවන්න පුළුවන්. කය සූත්‍රයේ අවධාරණය සරලව මේක. කයෙන් සිද්ධ වෙන අකුසල ධර්ම දුරු කරන්න වචනේ සංවර වුණාට බෑ. කයම සංවර වෙන්න ඕන. වචනෙන් සිද්ධ වෙන අකුසල ධර්ම දුරු කරන්න කය සංවර වුණාට බෑ. වචනෙම සංවර වෙන්න ඕන. කයයි වචනයයි දෙක සංවර වුණාට නුවණින්ම දැකලා දුරු කරගත යුතු අකුසල ධර්මයන් දුරු වෙන්නේ නැහැ. එයට විදර්ශනා ප්‍රඥාවම දියුණු කර ගන්න ඕන. එතකොටයි තණ්හාව, මාන, දිට්ඨි, මෝහ, අවිද්‍යා, ඉස්සා, මාචරිය, පලාස, කෝධ, උපනාහ මේ කියන සියලු අකුසල ධර්මයන් දුරු කරන්න ඔබට පුළුවන්කම ලැබෙන්නේ එතකොටයි කියන එක මේ දේශනාවේ සංක්ෂිප්ත නැත්නම් සාරාංශය ලෙස අපට කියන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අද මේ ධර්මානුශාසනාව අපේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්නට අවකාශය සැලසුවේ චමරි ඒකනායක මහත්මිය, අනුරාධ ඩි සිල්වා මහත්මානන්, ගුවන්යා සහ ඔමිඳු කියන දරුවෝ තමයි අපේ නව ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වෙලින්ටන් නුවර ජීවක කොබ්බෑ කඩුව මැතිතුමාටත්, ඒ වගේම අක්ෂි කොබ්බෑ කඩුව මැතිණියටත් සඳහන් කරලා ඒ අත්ව තමයි අපිට නිතර නිතර කතා කරලා අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මේ අය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉඳපු අත්තම්මගේ මරණය වෙනුවෙන් හත් දවසේ පින්කම සිද්ධ කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අත්ව ජීවත් වෙන්නේ තවත් වෙන රටක. ඉතින් ලංකාවේ ඥාති පිරිසක්, ඔස්ට්‍රේලියාවේ ඥාති පිරිසක්, තව හිතමිත්‍රයින් නව ශ්‍රී ලංකාවේ මේ විදියට රටවල් කීපක ජීවත් වෙන අය සහ සම්බන්ධ කරගෙන මේ වෙලාවේ තව විශාල පිරිසක් බුද්ධ පුතුන් Facebook පිටුව ඔස්සේ සම්බන්ධ වෙන නිසා ඒත් සම්බන්ධ කරගෙන
පසුව බුද්ධපුතුන් YouTube channel මේ දේශනාව නැවත ශ්‍රවණය කරන්නට අවකාශය ලැබෙන නිසා ඒ සියලු දෙනාමත් සහසම්බන්ධ කරගෙන ඉතාම උදාර ධර්මානුශාසනාමය පින්කමක් සිදු කළේ හත් දවසකට පෙර අභාවයට පත්වෙච්ච ආදරණීය ආච්චි අම්මා කවුරුත් ආදරෙන් අඳුන්වලා තියෙන එතුමිය බෝ අම්මා කියලා බෝ අම්මා කියලා ඒක තේරුම මම දන්නේ නැහැ නමුත් එයත් බොහොම ආදරයට ඒ අත්තම්මට කියලා තියෙන හිමයි බෝ අම්මා කියලා හඳුන්වපු ඒ ආදරණීය ආච්චි අම්මට එතුමිය අවුරුදු 94ක් ජීවත් වෙලා තිනෝ දරුවෝ 9 දෙනෙක්ගේ ආදරණීය අම්මා මුණුබුරු මිනිබිරියෝ 14 දෙනෙක් 17 දෙනෙක් ඉන්නවා ඒ වගේම මීමුණුබුරු මිනිබිරියෝ ඇය දැකලා තිනවා 18 දෙනෙක් ඉතින් ඒ සියලු දෙනාගේම ආදරණීය ආච්චි අම්මටයි මේ ධර්මානුශාසනාවෙන් අත්වන පින කුසලය අපි අනුමෝදන් කරන්නේ මේ පවතින අයහපත් වසංගත තත්ත්වය නිසා එයත්න්ට එක තැනකට ඇවිල්ලා බණ දේශනාවක් අහලා හාමුදුරු කෙනෙකුගේ සම්මුඛයේ ඉඳන් ආත්තම්මට පින් දෙන්න අම්මට පින් දෙන්නට බැරි වුණත් එයත්ෝ මේ විදියට ලෝකේ පුරා ජීවත් වෙන පිරිසකට මේ බුද්ධ පුතුන් Facebook පිටුවෙන් ධර්මානුශාසනාවක් අහන්න සලස්සලා රැස් කරගත්ත සියලුම පින් කුසල් බෝ අම්මා ඒ ආච්චි අම්මා අනුමෝදන් වෙත්වා සුපත්ත්ව සපත්ත්ව දුකින් මිදෙත්ව එයත්න්ගේ ආච්චි අම්මට වගේම ලෝකේ පුරාම මේ වසංගතයේ නිසා මියගිය සියලු දෙනාම මේ පින් අත් කරගනිත්වා උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියෝ පින් අත් කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය අපේ මව්බිමට ලැබේවා සියලුම ජාතීන්ට ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා කරගන්නට දෙවියන්ගේ උපකාරය ආශිර්වාදය ලැබේවා ලෝකවාසීව ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිසට විතරක් නෙමෙයි ලෝකවාසී සියලු ජාතීන්ට මේ වසංගතයෙන් සතා සීපාවට පවා සිද්ධ වෙන පීඩාව ඉක්මනින්ම දුර වේවා මේ වසංගතයේ ලෝකයෙන් තුරන් වේවා සියලුම දෙවියෝ ලෝකය රටක් සමස්ත මනුෂ්‍ය වර්ගයා වගේම සියලු සත්වයොද ආරක්ෂා කරත්වා උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් ආදරණීය ඒ දරුවන්ගේ ආච්චි අම්මා බෝ අම්මා නමින් අඳුන්වපු ඒ උපාසිකා මාතාව ඇතුළු කොට සියලුම දෙනාටත් දෙවියන්ටත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් කුසල් පාරමී වේවා අමා මහ නිවනම අවබෝධ වේවා සාදු 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 ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී හැම දිනාටම තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීර්ඝා壽 උදා වේවා